ධර්මාන ශාස්නා අද ධර්මාන ශාස්නාව පවත්වන දේශකයන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා වූ යමේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අග්ගස්මින් දානං ගදතං අංගං කුඤ්ඤං පවන්දති අංගං ආයෝ චවන්නෝ චයසෝ කිත්ති සුඛං බලං අංගස්ස දාතමි දාවි අංග ධම්ම සමාහිතෝ දේව භූතු මනුස්සෝ වා අංගප්පත්තෝ ප්‍රමෝදති ති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සීලයෙන් අග්‍රයි, සමාධියෙන් අග්‍රයි, ප්‍රඥාවෙන්ද අග්‍රයි, විමුක්තියෙන්ද විමුක්ති ඥාන දර්ශනයෙන්ද අග්‍රයි, ධර්මදේශනාවන්ගෙන්ද රූප විලාසයෙන්ද අග්‍රයි, කාර්මී සම්භාරයෙන්ද අග්‍රයි, සෑම අංශයකින්ම අග්‍රයි, ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි. අහලා කියනවා නේද, උපන් දවසේදී පොළොව තලයට සිරිපත් වල දික් කරන වෙලාවේ තිවුම් පැන නැගුණා. දස දිසා බලා උතුරු දිසාවට සත්‍යේ වැඩක් පිය නැගුවා. තබන පීවරක් ගානේ නෙළුම් මල් පිපුණා. මේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් මොහොතේ අනිත් අයට පෙනුනේ 16 ඇමිරිදි සෞභරණින් සැරසුණු රජ කුමරියක වගේ. දෙවි දේවතාවෝ සාක්ෂාමර සලමින් ශේසත් ධර්මින් සුවඳ සුණු විසුරුවමින් සුවඳ මල් වගුරුවමින් සාදුනාන්ද පවත්කමින් කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේට වඩා උතුම් කෙනෙක් මේ දිසාවේ නැහැ කියලා දස දිසාවයේ මැත්තු කිව්. එලාවේ බෝසතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ අභීත සිංහස්වරයෙන් ගාථා වාක්‍ය හිටිය. අග්ගෝ හමස්මි ලෝකස්සේ, ජෙට්ටෝ හමස්මි ලෝකස්සේ, චෙට්ටෝ හමස්මි ලෝකස්සේ, අයමන්තිමා ජාතේ නක්ඛිදා නිපුනබ්බවෝ. මේ වචනයේ බුදු වීම සඳහා පහළ වන බුද්ධාංකුර බෝසතුන් වහන්සේලා උපන් දවසේදී ශ්‍රී මුඛයෙන් දේශනා කරන සිංහනාදයක්. මේක දෙවි මිනිසුන්ගේ සිතේ සාදුනාද ඇති කරවන වචනයක් බවට පත් වුණා. තම ලෝකයාටම අග්‍ර වෙමි, ලෝකයාටම ජ්‍යෙෂ්ඨ වෙමි, ලෝකයාටම ශ්‍රේෂ්ඨ වෙමි. මේ මගේ අන්තිම උපදීමයි. මින් මතේ මත පුනර්භවයක් නොමැත කියන මේ වචනයේ උපන් දවසේම දේශනා කළා. මේ දේශනේ කරන්නේ උපන් දවසේ මුලතරම් ආත්ම ශක්තියක් තියෙන්නේ නැද්ද? ඒ කියන්නේ තුසිත දිව්‍ය ලෝකෙන් චුත වුනේ සිහි නෝනි. මා කුසේ පිළිසඳ ගත්තේ සිහි නෝනි. මා කුසේ දසමසක් පිළිමයක් වාගේ වාඩි වෙලා ජීවත් වුනේ සිහි නෝනි. මා කුසේ ලුම්බිනි ශාල වනෝද්‍යානයේ උපන්නේ සිහි නෝනි. සාරාසංක කල්පලක්ෂයක් නෙමි, විෂ අසංක කල්පලක්ෂයක් 315 තං ලක්ෂ 12000ක් බුදුවරයන් වහන්සේලාගේ සීමුකෙන් දෙසෝ දහම් ප්‍රති ඉගෙන ගත්ත මේ උත්සමයන් වහන්සේ මේ අන්තිම වරට පහළ වුණේ ප්‍රඥාවෙන් අගතන්පත් ලෝතුරා සම්මා සම්බුදුණු පිණිසයි. එනේ සරුවඥන් වහන්සේ දේශනා කළ අග්ගප්‍රසාද සූත්‍රාන්තේ ගාථාවක් මේ මාතෘකා කෙරෙනි. අග්ගප්‍රසාද සූත්‍රාන්ත දේශනයේ අංගුත්තර නිකායේ චතුස්ක නිපාතේ නේ සූත්‍රය. ඒකේ තියෙනවා දහම් ප්‍රදහතරක්. යාවතා භික්ඛවේ අපදාවා විපදාවා චතුප්පදාවා බහුප්පදාවා තථාගතෝ තේසං අග්ගමක්ඛායති යදිදං අරහං සම්මා සම්බුද්ධෝ. මේ පළවෙනි කාරණයයි. මහණෙනි, සා නැති, දෙපා ඇති,
සිව්පා ඇති, බොහෝ පා ඇති, යන්තා රූප ඇති, අරූප නැති, සංඥා ඇති, සංඥා නැති, සංඥා ඇත්තේ නැත්තේ නැති, යන්තා සත්ව කොට්ටාසයක් ඇතුත්. ඒ සෑම සත්‍යයන් අතුරින් තථාගත වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රයි කියන එක පළවෙනි ධම්ම පදයයි. යාවතා භික්ඛවේ ධම්මා සංකතාව අසංකතාව විරාගෝ චේතං අග්ගමක්ඛායති යදිදම් මද නිම්මදෙනෝ පිපාසු විනයෝ ආලේ සමුග්ගාතෝ වට්ටුපච්චේනෝ තන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ලෝකේ යන්තා සංකත අසංකත ධර්ම තියෙනවා නම් ඒ සෑම ධර්මයක් අතුරෙන් විරාග නිරෝධ සංඛ්‍යාතේ නිර්වාණ ධාතු මග්රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. මද නිම්මදනෝ සීලම සප්පිසි මද නිර්මදනය කරන ධර්මයක්. පිපාස විනයෝ 108000 තෘෂ්ණා පිපාසේ නිවන නිවන. ආලේ සමුග්ගාතෝ තෘෂ්ණා ආලේ නසන නිවනක්. වක්කුපච්චේ දෝ සංසාර ගමන නවත්වන නිවනක්. කන්නක්කයෝ විරාගෝ තෘෂ්ණාව නැති කරන විරාග නම් වූ ඒ ශාන්ත නිර්වාණ ධාතුව අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි කියලා දෙවෙනි පදයේ දේශනා කළා. යාවතා භික්ඛවේ සංඝාවා ගණාවා තථාගත ශාවක සංඝෝ තේසං වග්ගමක්ඛායති යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුද්ගලා හේස භගවතෝ ශාවක සංඝෝ. මහණෙනි යන්තා සංඝ පිරිස ඉන්නානම් ලෝක ධාතුවේහි ඒ සෑම සංඝ පිරිස අතුරෙන් තථාගත ශ්‍රාවක සංඝරත්නයේ අග්‍රයි ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. එනම් පුරුෂ යුගල වාසයෙන් හතර නමක් වූද, පුද්ගල වාසයෙන් අට නමක් වූද, ආහුනේය, පාහුනේය, දක්ෂිනේය, අංජලි කරණීය, අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ගුණ ඇති ශ්‍රාවක සංඝරත්නයේ සියලුම සංඝ සමෝය අතුරෙන් අග්‍රයි ජ්‍යෙෂ්ඨයි උත්තමයි කියලා දේශනා කළා. යාවතා භික්ඛවේ මග්ගාවා ප්‍රතිපදාවා අරියෝ අත්ථංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති. ලෝකේ යන්තා පිළිවෙත් ක්‍රම ඇතනම් මාර්ග ප්‍රතිපදා ඇතනම් ඒ සීලම මාර්ග ප්‍රතිපදා අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කොට වදාළා. යේ මික්කනේ බුද්ධේ ප්‍රසන්නා අග්ගේතේ ප්‍රසන්නා. යම් කෙනෙක් බුද්ධ ධර්මයේ කෙරේ පැහැදුනාද ඒ අත්ංගේ පැහැදීම අග්‍ර වූ ප්‍රසාදයක්. අග්නේ කෝපන ප්‍රසන්නානං අග්ගෝ විපාකෝ හෝති. මානිනි අග්‍ර වූ බුද්ධ ධර්මයේ කෙරේ පැහැදුනොන්ට විපාකයක් අග්‍ර ලෙස ලැබෙනවා. ධර්ම ධර්මයේ කෙරෙහි සංඝ ධර්මයේ කෙරෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි යම් කෙනෙක් පැහැදුනානම් ඒ පැහැදීම අග්‍ර වූ ප්‍රසාදයක්. ඒ අග්‍ර වූ ප්‍රසාදයෙන් ලැබෙන ආනිසංසය අග්‍ර වූම ආනිසංසයක් බාටපත් වෙනවා කියන එක මේ දේශනයේ සාරාංශයයි. ධාතාවේ තේරුමත් ඒකයි. අග්ගස්මින් දානං දදතං අග්‍ර වූ රත්නත්‍රයේ කෙරෙහි පැහැදීමෙන් දානයක් දෙනවා. අග්ගෝ විපාකෝ හෝති. විපාකේ අග්‍ර වශයෙන් ලැබෙනවා. අග්ගං ආයෝච වන්නෝච යසෝ කිත්ති සුඛං බලං. අග්‍රවෝම ආයුෂයක්, අග්‍රවෝම වර්ණයක්, අග්‍රවෝම යසසක්, අග්‍රවෝම සැපයක්, අග්‍රවෝම බලයක් මේ සියල්ලම ලැබෙනවා. දේව භූතෝ මනුෂ්‍යෝ වාග්ගප්පතෝ ප්‍රමෝදති. දේවත්වයට ගියත්, මනුෂ්‍යාත් භාවයේ ගියත් හැමතැනම අග්‍රගන්‍ය කෙනෙක් බවට පත් වෙලා සතුට වෙනවා, සැනසෙනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. පින්නතුනි, දැන් මේ අදාපි සිද්ධ කරන්නේ අග්‍ර වූ මහා පින්කම. අපේ පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දේ ශ්‍රී ජිනවල් සාබිදාන මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් මුල් කාලයේදී පුහුණුලැල්ල ශ්‍රී රෝහණ යෝගාසන මධ්‍යස්ථානයේ කතරගම කිරිවෙහෙගත් පින්කම් කේලියක් පවත්වාගෙන ආවා. ඒ අතර 1973, 74, 75 කියන වර්ෂවලදී දළදා මාලිගාවේදී මේ පින්කම පවත්වාගෙන ආවා. ඊදී ඇතිවෙච්ච යම් යම් අපහසුතා දැකලා ඒ තැන්වල කරනවාට වඩා තමන් වැඩ ඉන්න තැනදී පින්කම කිරීම වැඩගත් පහසු විහරණයෙන් කරන්න පුළුවන් කියලා 76 වසරින් පසු මෙම කල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ මේ ජන්මදිනේ පින්කම ආරම්භ කරන්න යෙදුණා. ඒ මාහිමියන් වහන්සේ නිතරම කියනවා මං උපන්නේ පරිදි වෙන්නයි කියලා.
වාසිනේ ශ්‍රී මුකින් කියනවා මං උකන්නේ පැවිදි වෙන්නයි කියලා. ඒ මොකද මෙන කිසිම චේතනාවක් උන්වහන්සේ තිබිලා නැහැ. බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නිකම් පැවිදි ජීවිතයක් නෙමෙයි. අග්‍රගණ්‍ය වූ සීලවන්තයෙක් වාටපත් වෙලා ධර්මඥානින් භවභාවනාඥානින් මුදුනටපත් වෙලා ඉරියන බුදු ශාසන ආරක්ෂා කර ගැනීමටයි මේ මාහිමියන් වහන්සේ ලෝ පහළ වුණේ. අදියේ නෙමෙයි කල්ප අසංගුණන් තිස්සේ බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලායි මේ මාහිමියන් වහන්සේ මේ බුදු ශාසනට උරදී ළයදී ඉරියන බුදු ශාසන ආරක්ෂා කර ගැනීමට සිල්වත් ගුණවත් නැනවත් ධර්ම විනයතර බුද්ධ පුත්‍රයන් වහන්සේ ඇති කරලා උන්වහන්සේ අන්තිමේදී සුසිත දිව්‍ය ලෝකයට හෝ වැඩි අද අපි ආරාධනා කරනවා මේ දවස් හතේ තේලියට කියන්නේ පින්කම් පෙළට දිවෙනති වහගෙන සාදරයෙන් අනුමෝදන් වේ සමන් වහන්සේගේ බෝධි සම්භාර මුදුන් ප්‍රමුණවා ගන්නාසේකවා කියලා අපි ආරාධනා කරනවා. ඒ මාහිමියන් වහන්සේගේ ජන්මදිනයේ නිමිත්තෙන් අද දවසක් තේලියට පැවැත්වෙන පින්කමේ ආරම්භක දවස ආදයි අද දවසේ කියන්නේ පින්කම අග්‍රගන්‍ය වූ පින්කම බාටපත් වුණා කියන කප්පියවන්කෝ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ මේ සුනිල් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් තා විශාල පිරිසක් එක්කාසු වෙලා ඒක ලංකාවේ නානා දිසා භාගයෙන් මේ මොල්රාගලාදී ප්‍රදේශයෙන් පවා එක්කාසු වෙලා විශාල පින්කමක් අද මේ ආරම්භ කරනු ලැබෙන්නේ. කිසිල් පිරිස එකතු වෙලා සීන භාවනා ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්ති පූජා කරනවා. ඒකෝ මේ දානෝපස්ථාන පින්කමේ අග්‍රගන්නේ පින්කම අද මේ සිද්ධ කරන්නේ ආමිෂ දානියයි ධර්ම දානියයි දෙකම එක්කාසු කරලයි. විශේෂයෙන් මේ ධර්ම පුස්තක ගැන කැටි හැඳින්වීමක් කළ යුතුව තියෙනවා. අපේ සරුවඥන් වහන්සේ දේශෝ ශ්‍රී සද්ධර්මයේ රස වශයෙන් එකයි, විමුක්ති රසයයි. ධර්මිනේ වශයෙන් දෙකයි. පිටක වශයෙන් තුනක් වෙනවා විනය සූත්‍ර අභිධර්ම කියලා. නිකාය වශයෙන් පහක් වෙනවා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. අංග වශයෙන් නමයක් වෙනවා. සූත්‍රේ ගෙය වෙයාකරණ ආදි වශයෙන් ධර්මස්කන්ධ වශයෙන් 84 දහසක් වෙනවා. කිනුතුන් අහල ඇති ධර්ම අශෝක රජුරෝ බෞද්ධයා වෙලා දීර්ඝ කාලයක් පින්කම් කරගෙන යන අතර බුද්ධ ධර්මයේ කොටෙද්ද කියලා අහලා 84 දහසක් ධර්මස්කන්ධයයි බව දැනගෙන ධම්බුද්ධියේදී පුරාම සිද්ධාත්තාන 84 දහසක් කෙරෙව්වා. විහාරස්ථාන 84 දහසක් ඇති කෙරෙව්වා. 96 කෝටියක් ධනේ වැය කරලා. ඒ තරම් ධර්ම ගරුත්වයක් මේ රජතුමාට ඇති වුණා. මේ ධර්මයේ තියෙන වටිනාකම දැනගෙන මේ ධර්මස්කන්ධයේ විනී සූත්‍ර අභිධර්ම නමින් කොටස් තුනකට බෙදෙනවා. එතන විනය පිටකයට විශේෂයෙන් ග්‍රන්ථ පහක් අයිති වෙනවා. සූත්‍රාන්ත පිටකයේ ප්‍රධාන ග්‍රන්ථ 19ක් අයිති වෙනවා. අභිධර්ම පිටකයේ ග්‍රන්ථ 7ක් අයිති වෙනවා. මේ සූත්‍රාන්ත පිටකයේ අභිධර්ම පිටකයේ කොටස් කොටස් වශයෙන් එකතු වෙලා අද කාලේ පරිහරණය සඳහා මුද්‍රණය වෙච්ච ධර්ම පොතක ඔක්කොම 57ක් වෙනවා. ඒ වාචාම ගෞරව සම්ප්‍රයුක්තව බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව මේ පරිත්‍යා කරන යෙදුනේ සතර වසනා තුරු මේ ජීවිතයේ පටන් නිවන් දකින්න තුරු උපලෝකම් භවයක් පාසා ප්‍රඥාවෙන් අග්‍රව ධර්මඥානයේ ප්‍රතිපත්ති ඥානයේ මුදුන් පමුණවා ගන්නටත් එමඟින් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටත් හේතු වාසනා වේවා කියන සුද්ධ වූ ප්‍රාර්ථනාව තුනි. එනිසා මේ පග්‍ර වූ පූජාවක් ඉන්නතුන් අහල ඇති. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සබ්බං රසං ධම්ම රසෝ ජිනාති, සබ්බං රතින් ධම්ම රතේ ජිනාති, අන්නකයෝ සබ්බ දුක්ඛං ජිනාති කියලා සක්දෙව් රජුරවන්නේ දේශනා කළ ගාථාවක්. සීලම දානියන් අධිභවාගෙන ජයගන්නේ ධර්ම දානයයි. සීලම රසයන් අධිභවාගෙන ජයගන්නේ ධර්ම රසයයි. සීලම ඇලීම් අධිභවාගෙන ජයගන්නේ ධර්මයේ ඇලීමයි. සීලම දුක්ඛං අධිභවාගෙන ජයගන්නේ කෘෂ්ණාක්ෂේ නම් වූ අමහා මහ නිවනයි. ඒ මේ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසයි මේ ධර්ම පූජා පවත්වන්නේ කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට ඕනේ. ඉස්සර අපේ පැරණි ආචාර්යයන් වහන්සේලා ධර්ම පුස්තක ලියනකොට පොතේ අන්තිමට ලියනවා එක වචනයක්. අක්කරං ඒක මේකං කී බුද්ධ රූප සමන්තියා කියලා. මේ ලියන එක එක අකුරක් එක එක බුදුරු අක්කා සමානයි කියලා ගෞරව කරනවා. එතකොට මේ ධර්ම පොතකවල තියෙන එක එක අකුර එක එක බුදුරෙන් වාසේ නමක් ආ සමානයි කියලා හිතන්න පුළුවන්.
ඒ බව සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වුණ අනදමානියන් වහන්සේට පින්නුවන් ඇදෙවි. යෝකෝ ආනන්දමය ධම්මෝ ච විනියෝ ච දේශිතෝ පඤ්ඤක්ඛෝ සෝ වූ මමච්චයේන සත්තා කියලා ආනන්දයේ නාමිසින් තොපටියම් ධර්මයක් විනයක් දේශන ලදෙනම් පනවන ලදෙනම් මගේ ඇලෑමින් මේ ධර්මයේ විනය ඔබට සාතුරු වෙනවා කියන එක දේශනා කළා tie. පින්වත් කාණික සරුවඥන් වහන්සේයි ජීවමාන සරුවඥන් වහන්සේලා 84 දහසක් අදින්න අසමානයි මේ ධර්මයේ මේ විනයේ ලෝකවැතීම. එනිසා මෑත භාගයේ ඉති ලංකාවේ ඇති වෙච්චා ධර්ම ලාභයක් තමයි එකතැනකින් මේ ධර්ම කුත්තුල කිසියක් අඩුවක් නැතුව මිලට අරගෙන පූජා කරගන්න ලැබීම. එනිසා මේවා සම්පාදනය කළේ එවාගේම සංස්කරණය කළේ ඒ සීල දෙනාටද ධර්මඥානෙ ලැබී අමා මහ නිවන් සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරන්නට ඕන. මේ ධම්ම පුත්පත් පරිහරණය කරන සිල්වතුන් වහන්සේලාට අකුරක් අකුරක් ගානේ අර චතුපරිසම්මිදාන ලබන තරමට ධර්මඥානෙ ලැබේවා. මේ ධර්මඥානෙ පරිත්‍යාග කිරීමේ කුසල බලයෙන් අප සෑම දෙනාට ධර්මඥානෙ ඇතිව නිවන් මඟ යාගන්නට ජාති ජාතිත් වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එනිසාද මේ සඳහන් කළ අග්‍ර දානීය ගැන කෙටියෙන් මේ හැඳින්වුවේ දීර්ඝ දේශනාවක් කරන්න අපට අවසර නැහැ. අපේ ලියන මහත්මයාට කියන අනේ ස්වාමීන් වහන්සේගේ සමීප මඟිනේද තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට පාරුණ මැනවා කියලා අපි බොහොම කරුණාවෙන් ආරාධනය පිළිගත්තා. එනම් අද මේ අග්‍ර දවසේදී පළමු වරට දහම් පදයකින් සංග්‍රහ කරමින් මේ පුණ්‍යලාභය අත්පත් කර ගැනීම පිණිසයි මේ දහම් කතාව අපි කෙටියෙන් ඉදිරිපත් කරන්න යෙදුනේ. එනිසා පින්වත් සුනිල් මහත්මයා නම් ප්‍රධාන මේ නාම ලේඛනයේ සඳහන් වෙන සදාවත් පිළිසෙ දෙවියන් දිසින් කරගන්න ලද මේ පින්කම් පිළේ ආනුභාවය ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000ක් නිර්මලව පවත්වා ගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් මේ ත්‍රිපිටක ධර්ම පූජාව සඳහා ධනෙ පරිත්‍යාග කළේ චන්දන කුරුක මහත්මයා ප්‍රධාන ඥාති පිරිස දෙමෝපියන් දහ ධාර්යාවට නිවන් සුව පතාගෙනයි මේ පින්කම සිද්ධ කරලා තියෙන්නේ. එවාගේ මන්ත්‍රී වැදන්ද මහත්මයා ප්‍රධාන ඥාති පිරිස එවාගේ මාළමේ දායක පිරිස සමඟ සුනිල් වඩුගේ මහත්මයා මේ හැමදෙනාම බලවත් ශ්‍රද්ධාවෙන් ඉදිරියේ තවත් ධර්ම පුස්තක පූජා කරන තරම් උද්‍යෝගයෙන් මේ පූජාව සිද්ධ කරලා තියෙනවා. එනිසා මේ සෑම දිනකට මේ ධර්ම දානානි සංසය අග්‍ර දානියක්ම වේවා. මේ අග්‍ර දානියන් අග්‍ර වූම ආයුවන් සැප බල ඥාන වැඩිලා අග්‍ර වූ අමා මහ නිවන් සෝතුනිසේ වේවා කියලා අපි ආශිංසන කරනවා. ඉතින් අද මේ දවසේ සිද්ධ කරන පින්කම් අතරත පින්තුන් ඊයේ සන්ධ්‍යාවේ ගිලන්පස දාන පිළිනම සංඝයාමේ බෝධි වන්දනාදීනි සහභාගී වුණා ධර්ම ශ්‍රවණය කළා. රාත්‍රී කාලයේ බොහෝ සේ නිින්දක් නැතු වාගේ මේ පින්කමේ කටයුතු යෙදී සිටියා සංවිධානය කරගත්තා. උදේ පාන්දර මෙලාසනින් අවදි මේ දාන කටයුතු සංවිධානය කොට බුද්ධ පූජා පවත්වා සංඝ රත්නයේ දා සීල් පිළිසෙට දාන උපදාන පැවැත්තුවා. දැන් මේ තුනුරුවන්ගේ ගුණම සිහිපත් කරමින් පිළිච්ඡා කියා ආශිර්වාද කරමින් සූදානම් කරගත් දාන වස්තුවේ අග්‍ර භාගයෙන් බුද්ධ පූජා පැවැත්වුවා. සංඝ රත්නයේ වඩින වෙලාවේ ආරි මහා සංඝ රත්නයේ ගුණ සජ්ජායනා කරමින් ඉතා ගෞරවයෙන් පිළිගත්තා. ඒකම සීලේක පිහිටා පින්දපාත දානයේ පිරිනැමුවා. එවාගේ මේ ධර්ම පුස්තක ආශිසු වස්තු පරිස්කාරාගේ පූජා භාණ්ඩ සියල්ල සංඝ සතුවට පූජා කරගන්න යෙදුණා. දැන් මේ කෙටිමේ කෙටි ගණන කතාවකට සවන් දුන්නා. මේ හැම දෙයකින්ම අපි සිද්ධ කළා කියන්නේ පින්තුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමයි. මේ පින්කම සිද්ධකදී තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරගෙන තුනුරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් මේ ප්‍රසාදයේ තුල ඇති කරගන්නා ලද ඥාන සංප්‍රයුක්ත සිතේ අමෝහ ඡයසිකය සම්මාදිටියයි. මේ නිසා නිවන් ප්‍රතිමේ කුසලය සම්මා සංකල්පනාවයි. මේ සඳහා ගන්නා ලද කායික ඡයසිත උත්සාහය සම්මා වායාමයයි. මේ පින්කමේ යෙදුනා වූ කුසල සිතේ සිහිය සම්මා සතියයි. කුසල චිත්තේ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ සඳහා භාවිත කළ වචන සම්මා වාචාවයි. මේ සඳහා කය නිහසවීම සම්මා කම්මන්තයයි. මේ සඳහා පිරිසුදු සිතින් උස්මගෙන ජීවත් වීම සම්මා ආජීවයයි.
මෙසේ මේ කුසල චිත්ත පරම්පරාව මෙතෙක් කියා පමන කරන්න බැරි තරම් කෝටි ප්‍රකෝටි ගණන් චිත්ත වීති කුසල චිත්ත වීති පෙරපසු ගමන් වශයෙන් පහළ වුණ ඒ තුන් සත පාදවාගෙන ඇති කර ගන්නා ලද මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැන්න කුසල චිත්ත වීති තුලින් අපි සංසාරයේ ගෙති කරගත්තා අමා මහ නිවන සමීප කරගත්තා අපට මේ ජීවිතේ තව තවත් මේ වාගේ නිවනට උපනිශ්‍රේ වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැදෙන පාරමී සාරස්කර ගන්නට නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා කිය අභිෂ්ඨාන සබා ගනිමු. එනිසා අද විශේෂයෙන් මේ සිදු කර ගන්නා ලද උදාන කුසල සම්භාර ධර්මයේ ප්‍රාර්ථනා කරනවා අපවත් හිමදාල පූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේශේ ජිනවංශා බිදාන මාහිමියන් වහන්සේටත් පූජනීය රාජකීය පඬිතේ මාතරසිරි ඥානාරාම බිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේටත් පූජනීය අතුරුගිරියේ පඬිත ශ්‍රී ඥානිමුල මාහිමියන් වහන්සේටත් අපවත් හිමදාල සීලම සංඝ පිටරුන් වහන්සේලාටත් අත්පත් වීමෙන් ඒ මාහිමියන් වහන්සේලාට භවයක් භවයක් පාසා සුගති සම්පත්ම ලැබෙමින් බෝධි සම්භාර මුදුන් පමුණවාගෙන නැවත නැවත මේ බුදුසසුනේ චිරස්ථිතිය සඳහා කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පහළ වී බුදුසසුන ආරක්ෂා කරගෙන මතු ලෝතුරා බුදුබාම ලබන්න හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරමු. ඒකම විශේෂයෙන් අපි මේ සස්කරණ සෑම කුසලයේ කානුභාවයෙන් සීඝ්‍රයෙන් පිරිහෙන සාසන ප්‍රතිපත්ති නොපිරිහි අඳුරු නොවේ අතුරුදාන් නොවේ අවුරුදු 5000ක් තිස්සේ ගගනතලයේ සඳහිරු මන්දමින් දිදුලමින් බබලමින් අපරාජිතව විරාජිතව නිර්මලව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාවේ බුදු සසුන පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. එවාගෙම ජීවමානව වැඩ සිටින්නාව සාසන භාරධානී මහා සංඝ පිටුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කර ගනිමින් සදාම් ආලෝකේ ලෝටි බෙදා දෙනු පිණිස අප මේ රැස් කර ගන්න කුසලයේද ආශිර්වාද පූජාවක්ම වේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒකම පින්වත්නි සුනිල් මහත්මයාට මුලින්ම පින්කම් සඳහා උපකාරී වූ කල්යාණ මිත්‍රයන් අතරට පරලෝසපන් දීවි කඳනාරච්චි මහතාව එවාගෙම තවත් සහභාගී වන KMD කුරුක මහත්මයා විනිප්‍රත් කුරුක මැතිණිය ලලනී කුරුක මැතිණිය සෝමාවතිද සිල්වා මහතා මේ සෑම දිනම සිහිපත් කරන අතරට තමන්ගේ මේ මව්පියන් හා සැසෝ සියලුම ඥාතීන් මේ කුසල සම්භාරයත් වේවා. මෙකින් වෙලින් මේ සෑම දිනාට භවයක් පාසා සුභි සම්පත් සිද්ධ වේ. මත්වනාගතේ ප්‍රතු භෝගි ඥාන වලින් අග්‍රේ අමාම නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුවමු. විශේෂයෙන් කළ ගුණ සැලකීම සියලුම ගුණයන්ට අග්‍ර වෙනවා. එනිසා මේ පින්කමේ මුල් ආරම්භයේදී නීක මුලින් මග පාදා දුන්නේ දැනට අසනීප ගානේ සින්න පූජ්‍ය විනයාචාර්ය අමරුගල ධම්මසිද්ධි ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය ආභේතුෙන් නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා. එවැගේම ධර්මඥානේ සඳහා පිහිටාගන වූ පූජ්‍ය කුලංගාවේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේටද පූජ්‍ය අපාගොල්ලේ සෝමවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේටද නිරෝගී සුවය චිරජීවනයේ දීර්ඝාසත් වේවා. මටත් ආශිර්වාද කරන අතරේ මෛත්‍රියෙන් මං ඒ ආශිර්වාදය පිළිගන්නවා. ඒකම සසෝ සියලෝම සංඝ රත්නයේද මේ කුසලානිසංස බලයෙන් නිරෝගී සුවය චිරජීවනයේතු ත්‍රිපිටක ධාරීව ධ්‍යානමිඥා ලාමීව බුදු සසුන ආරක්ෂා කරගනිමින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියේ සලසා ප්‍රතු බෝධි ඥාන වලින් ශාන්ත නිවන් සුව ලැබුණු පිණිස හේතු වාසනා වේවා කියා මෛත්‍රියෙන් ආශිර්වාද කරමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂ දිෂ්ඨ දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙකින් අනුමෝදන් වෙත්වා. ජීවයේ මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩි දියුණුව නාවාණයක් සම්බුදු සසුනට පූජාව ශ්‍රී ලංකාදීප ධරණී තලයේහි සම්බුද්ධ ශාසනයේ ආරක්ෂා කරමින් බුදු ශාසනයේ පිහිට ලබාගෙන බුදු සසුන ආරක්ෂා කරගෙන පැතු බෝධි ඥානවලින්
අග්‍ර වූ නිර්වාණ ධාතුව ලබත්වා ආචාර්ය විරාජ මණ්ඩලයට ආශිර්වාද පින් පමුණුවමු. එවැගේම හිතාහිත මැද සෑම සත්‍යයන්ගත් මෙම ආරණ්‍ය සේනාසනයේ පටන් අවක ගම් නගර ලංකාව දමදෙව්තල මේසක්වල සියලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයන්ට මේ පුණ්‍ය ලාභයක් වේවා. සියලු සත්ත්ව නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දරුවන් සරණියෙත්වා, නිවන් මඟ ගමන් කරෙත්වා, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රීන් පින් පමුණුවමු. එසේම තුන් සෙත පාද වාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරෝණේත ආනිවන් සැප බල ඥාන පිරිනමමින් සෝමනස්ස සාගතව ඥාන සම්ප්‍රයුක්තව සිද්ධ කර ගන්නා ලද මේ උදාර කුසලානුභාවයෙන්ද බුද්ධාගී රත්නත්‍රයානුභාවයෙන්ද දිව්‍ය මණ්ඩලයේ රැකවරණයෙන්ද කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන්ද අද මේ මහා පින්කමන සහභාගීව සිට නන්දසින් ප්‍රමිණියා වූ පින්වතුන් අතරට මොල්ලාගල ශ්‍රී සම්බෝධි යෝගාශ්‍රමීය දායක සභාව, විසාකා කුලඟන සමිතිය, ශ්‍රී සම්බෝධි සහ සමාධි පදනම සහ කොළඹ කුරුක්කු පවුලේ සෑම දෙනා සහ ඥාතීන්ද, ගාමිණී අමරසූරී මැතිතුමා, ඉන්ද්‍රාණි අමරසූරී මාතාව, පවුලේ සෑම දෙනා සහ මන්ත්‍රී රාගන්ද මැතිනිය ඇතුළු පවුලේ සෑම දෙනාටත් ඒ ඥාතීන්ගත් මාළමේ අතුකෝණ පින්තු රණසිංහ ගුරු මෑණිවරුන් ප්‍රධාන පිරිස, ගෝණ පින්වල සරස් සුමකින්ද සුමින්ද, අම්පාර නිමල් මුණසිංහ, එවාගේම පානදුර, සීදුව, රාගම, බඩකොත, හිඟුතාන, MDH, ජයවර්ධනපුර, තලංගම සහභාගී වෙන සහ අතීත දුන්න සීලුම දෙනාටමත්, එවාගේම ඒ සෑම දිනාගේ මව්පියන්, සහෝදර සහෝදරියන්, දූ දරුවන් වාගේ සීලු ඥාතීන්ගත්, එවාගේම ළඟ ඊළඟ කෝල් මහත්මා අනන්ත, සුනිල් මහත්මා ආගේ මෑණියන්ටත්, දැනට ගිලන්ව සිටින රංජනී කුරුක්කි මාතාව ඉක්මනින් නිරෝගී සුව ලැබේවා කියන ආශිර්වාදයක් කරන අතරේ විශේෂයෙන් දරු කුසක පූජාවට සහභාගී වූ සීල දනාතම, එවාගේම සීල භාවනා පිළිවෙත් පුරමින් ප්‍රතිපත්ති පූජාවේ නියුක්ත සෑම දිනකටත්, එවාගේම මේ කටයුතු සඳහා දිවා රාත්‍රී දෙකේ වේසෙන දින මහත්මේලා සහ උපස්ථායක පින්තුන්ගත්, එවාගේම අපේ වර්තමාන මෙම ස්ථානයේ ගල්දුවේ ශ්‍රී සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ ප්‍රධාන සභා භාණ්ඩාගාරිකතුම හැමදාම ඇවිල්ලා සහභාගී වෙන පින්වත් ශ්‍රී මහත්මයන් ඇතුළු නිලධාරි මණ්ඩලයටත්, එවාගේම මේ දවස් හත පුරාම මේ ස්ථානයේ තෙන්න සිල්වම සදාවත් බෞද්ධ පින්තුන්ගත් මහා සංඝරුවනට, එවාගේම පූජ්‍ය කාගොල්ලේ සෝමවාස ස්වාමීන් වහන්සේ ප්‍රධාන මෙම ස්ථානයේ කටයුතු වල හා දිවාරාත්‍රී දෙක වේසෙන සිල්වම සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාටත් මෙලොව වශයෙන් ඇති අකනීපකම් අපලෝපද්‍රව අතුරුවන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ විහෙත විද්වාසිනේ වේවා. තබන තබන පීවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහාගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කජසුර සතුරු ගිනිජල වසවිස අවියාවදාද විපත්ති වලකීවා. කුසල් අරමුණෙන් සමාධී සිතින් මෙත් සිතින් බුදුගුණ දෙවෙන් සමදා සුවසේ නින්දියාව සුවසේ අවදි වේවා. නපුරු සේනයක් නොපෙනේවා. දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, මනුෂ්‍යයන්ගේ, අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදය ලැබේවා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා නිරතුරුව සැලසේවා. කායිකිත පීඩාදයක් නොවේ. කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණනුවනින් ධනධාන්‍යය යසේසුරින් ආයුසින් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් සද්ධාවෙන් සීලයෙන් ශෘතියෙන් ත්‍යාගයෙන් ඥානයෙන් හිරියෙන් ඔත්තප්පයෙන් භවසුජතාවයෙන් පරාක්‍රම වීරියෙන් ප්‍රථම ඥානාදී ඥාන සමාපත්තියෙන් විපස්සනා ඥානයෙන් සූභම ඝේරණයෙන් චතර සංග්‍රහ වක්‍යෙන් හා දසපාරමිතාදී භෝෂා ගුණයන්ගෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දිනෙන් දින දියුණු වේවා. සිතමිනි රුවණකින් කල්ප රෝක්ෂයකින් භද්‍ර ගතයකින් මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල හිරි ඉතිරේ සත්‍රීකේ සමෘද්ධිමත් වේවා. හිංසත් සත්වාසාධික කාලයක් මේ බුදු සසුනේ මෙලව දියුණුව පරලොව සුගතියේ සාන්ත නිවන පිණිස දාන සීල භාවනාදී කුසල් පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන්න දීර්ඝාස ලැබේවා. සතර වසනාතුරු නරකාදී සතරපායෙන් ත්‍රිවිධ සත්ව විනාශයෙන් අෂ්ට දුෂ්ටක්ෂණයෙන් පංච විදන්තරාවෙන් සම්පූර්ණයෙන් සදාට අතමින් දේවා.
දිව්‍ය මානුෂාදී සුගති භූමිවලදී සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකානේ දහ ධර්මානුධර්ම ප්‍රතිපදාව යතුව නිවන් මාර්ගය ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා. සිල්වත් ගුණවත් නැනවත් බෝසත්ගේ මෞපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නේද හිත මිතුරන් සේවක සේවිකාවන් ද කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිමිසනසේ පැමිණවදාලේ සදාකාලික සාන්ත ප්‍රණීත වූ ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සෝ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාරතර මහේසාක්‍ය කුසල සම්භාරයේ හැම දිනක් එකසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඥාතීන්ද දෙවියන් ද සීල සත්‍යත්වයේ පින්පෙත් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතීනං හෝතු. ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.